අයිබෝුවන් අදත් ආයුරයේදීය වෛද්‍ය සාකච්ඡාවතුළින් අපි ප්‍රේක්ෂගැන්හට විශාල වැද ආයුරුයේදී කරනු රාශයක් ඉදිරපත් කිරීමට බලාපොරොත්තුයෙනවා. ප්‍රධමේෙන්ම මං කියැන කැමතිී ආයුරයේදය පෙරුංකායන් ආරක්ෂක අත්පලඳනාව දැන් අපිගාවා යළිත් තියෙනවා මේ පිළිබඳව විශේෂයෙන් කරුණු කාරණ කීපයක් අපි කියන්න ඕනේ දැ මේ ආරක්ෂක අත්පලඳනාවට අපි දාලතය අමුදුද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් මෙක තියෙන්නේ ඇෆකනිස්ාන් පෙරුම්කායන් එව තමයි ලෝකයේ දයන ඉතාම වටිනා අමු පෙරුම්කායන්. ඊට අමතරව අමුකා අදකහ තිබ්පිලි ගජ තිප්පිලි සහ කළුදුරු මේගේ අඩංගුව නවා. මේක මේ අතේ උඩ බාහුේ දාරනුව නමක දකෙන් තමයි මේ මොකයට සහනාසය තියන කෙටිම දුර එතකොට මේ නිසා විශාල ආරක්ෂාවක් ඇතිවෙනවා තමන් තුළ මේ විකිරණ නිසා එතකොට මේ වෛරසයට නාසය තුඩින් හෝ මුකය තුළින් තමන්ගේ ශරීරයට ඇතුළුවීමට නොහැකාවගෙන ජීවානු කරණය එක තම එක දෙක දෙ මේක මෙතන ධාන්නත් පුුවන් එහමනැත්ත මේකම මෙනිකටු හරි රිස්්ිකේ දාාන්නත් පුලුව ශේෂෙන් කුඩා දරුවන්ට මේ පලදින වනන් මෙතන අපහසු නිසා මෙතන මාලයක් වගේ ධන්නත් පුලන් දැන් මේ කාරණාව ද සහරයමයින් හනුක දෙකක් දාන්න ඕන අත් දෙකට වැඩි හොඳර කියන එහෙම ඕන්න එකක් හොදාකාරම ඇති මේක තමයි බෙහෙත් අඩංගු ප්‍රමාණය මේක ප්‍රමාණවත් කෙනෙකුට ලොකු ආරක්ෂාවක් සපයන්න. අනි ස්සාරණාව තමයි දැන් අපි ඉස්සරහට මේ සෝෂල් ිස්ටන්සිං කියන එකත් යම් තරමකට රිලක්ස්වෙයි එතකොටස් stageේජ 3 ික්ෂරි releaseුනාට මේ අඩුනහම අපි සමාජයේ අනිකුත් ඇත්තක ගැවසන්න ගන්නවා මේ මෙතනදි තමයි අපි විශේෂම පරිීක්ෂාකාරී වෙන්නෝ නිමකද කෙනෙකුට මේකෙසිම්ටම්ස් ඇති නොවී වාහකේ හැඩියට වත්න්න ලන් අප සමාජය තුළ. එතකොට සිටම්ස් තියනවනම් කැස්ස අප කඳුල එනවනම් උගර ආසාධනය තියෙනවන හතිය එනවන පපුේ සෙම පිරිලා තියෙනවන උස්ම ගැනීම අපවතාව ඇ තිය වනම් අපිල්ල ටෙස්ට් කරල පොසිටව නම් අපකට බෙහෙත් කරන්න බට ටොක්ටගවටයනම් හොස්පිටලයිස් කරනවා. එතකොට එහෙම නොවී එහම සම්ටම්ස් කිසිවක් නැතුව තමන්ට මේ ආසාධනය තියෙන්න්න පුළුවන්. එතකොට එහෙම ආසාධීතයෙක් නං මේක තමන් අනිත්තායට සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව විශාල අ වශයෙන් පවතිනාව. එතකොට අපි ඒ අවස්ථාවකද මේ පෙරුම්කායෙන් අත්පලඳනාව විශේෂයි. මොකද මේක දාග නින්න අනං තමන්ට විශේෂ හැකියාවක් තියෙනවා මේකින් ආරක්ෂය වෙලා ඉන්න. ඇතෝ ඉදිරියට තව සුමාන තුනකින් දැ මේ Staේස්්‍ර ක්ෂරලු නහම මේක වඩාකම වැඩි ඒක එක් මොකද තමන් ඉදිරියට යනවා ම අනිකුත් සමාජය අනිතතා ඇත්ක ගැවසන දැන් ගෙදරම ඒ හිටපු කාලයට වඩ ප්‍රතිශක්තිකරණය ටෙස්ට වෙන අවස්සාාවක් ප්‍රතිශක්ති කරණය තමන්ගේ උරගා බැලෙන අවස්ථාවක් එතට එක දෙක තමයි කොඩා දරුවන් පාසල් යවන්න දෙමවුපියන් දිරිමත් වෙනවා යමන්නේ කියලා සමහටේ ලෝක ගෞනටක ටත් කියන්න පුලන් එකොට හෙම අනවන කොඩා දරුවන්ට මේත් පලඳදනව බිෂස මේක මේක දාගන යන්න පුළන් අතේ හෝ බෙල්ල හෙවෝ අරමන් කිව්ව වගේ එතකොට අපි බලාපොරත්වයවා අපි කැමති කෙනෙකුට එතකට මේක දාගෙන ගිල්ල මේකෙන් ආරක්ෂාව ලබාගන්න අනික් කාරණාව තමයි මේක දාගෙන හිටියාව මාසය පාවිච්චක කරට පස්සේ නිදාගෙන යනකුට විතර මේ ගලවන්න ඕනේ තමම් මේක දාගෙන ශව එකක් ගන්න ඕනේ. එතකොට මේක වතුරෙන් තිෙබෙන්න්න ඕනි තෙමුණට පස්සේ මේක ගලන්න බෑ පිහාදාගෙන එලියට ගයාට ඇගේ රස්නි මේක ලේලෙන්න්න ඕනිේ. ේල්උනාන් පස්සේ තමයි පරං පර්විකව අපි විශවාස කරන්නේ මේක දන මේ පිරුම්කායෙන් යලි පිරිසිදුවේෙන. මේක තියෙන බෙහෙත්වලට වතුර වැටල මේ ආපව ප්‍රතිශක්ති කරණ මේක තියන ශක්තිය වැඩි වෙනවා. එතකොට එහෙම හැම මාසකට වරක්ම මේක දාගෙන තමන් එකපාරක් ශෝධනය කරන්න ඕනේ. එතටේ මංහිතනවා ඒ කරුණුකාරණ පැහැදිලි කියලා එම ැ තවදුරටත් මේ පිළිබව යම්කිසි දෙයක් දැනගන්න ඕන්නම්. අපේ අයුවේද වෛතමන්ධ ස්ථන අමතන්න පුළුවන් අමතලිවරලා ඊමල් මගින් හෝ පෝණකින් හෝ අමතල අප වැඩි දුරා අපිට ඕනම ලෙඩරෝගයක් සඳහා අපෙන් උපදෙස් ලබා ගන්න පුළුවන් එතකොට මංහිතනවා මේ කාරණ අවබෝධ කරගෙන මේ පිළිබඳව උප පිළිපැදලා අපෙන් යම් උපදෙසක් අවශ්‍ය නං ඒක තරගෙන නිරෝගී සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට ආසාධනයකට ලක් නොවී කරදිරයකට පත්නොවී ඉදිරයට යන්න අපේ මේ උපදෙස් සියල්ලන්ටම පැහැදිලුව ලැබුණයි කියලා පෝන් ස්තුතියි අip1න්